අයිබුවන් ඔබ සැමට මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න හදන්නේ මූලික අතට පතරම සාදා ගන්නා ආකාරය. මේ බලන්න මම පෙන්නනවා. ඒකට අවශ්‍ය මිමි ටික අතේ දිග ගන්න ඕනේ. උරේසිය සිට මණික් කටුව දක්වා. උරේසිය සිට වැලමිට දක්වා. බාහුවේ උස කියන්නේ අපේ අතේ මහතම ස්ථානය බාහුවේ පළල හැටියට අපි ගන්නවා. ඒ දක්වා තියෙන උස තමයි බාහුවේ උස හැටියට අපි ලකුණු කරගන්නේ. ඒ මිම්ම ගන්න බාහුවේ මිම්මත් ගන්න. ඒ වගේම උගලන්ගේ මැණික් කටු වට මිම්මත් ගන්න. වැලමිට වට මිම්මත් ගන්න. මේ හැම දෙයක්ම ලියන්න. මූලික පත්‍රම් වල ඉදිරිපසේ අත්වටේ මැනගෙන එක වෙනම ලියන්න. පිටුපස පත්‍රමේ අත්වටේ මැන වෙනම ලියාගන්න. කොලයක් අරන් දෙකට නමා ගන්න. මැද නැමට හිටින්න. උඩ රේඛාවක් ඇඳ ගන්න පළමුව. ඒ රේඛාවේ මුදුන සිට අතේ දිග පහළට ලකුණු කරන්න. ලකුණු කරලා හරාට රේඛාවක් ඇඳලා එහි මැණික් කටුව මිම්ම දෙකට බෙදලා ඒ එන ගාන ලකුණු කරගන්න. මගේ නාමයක් තිබුණා. මං තුනාමාරක් අඟල් තුනාමාරක් ලකුණු කරනවා. උරුවිස මුදන සිට බාහුවේ උස ලකුණු කරගන්න. මට හතරාමාරක් තිබුණා. බාහුවේ පළල වටමින්ම මට අඟල් 12ක් තිබුණා. ඒකෙන් භාගයක් ලකුණු කරගත්තා. 6යි. එකත් ඔය විදිහට රේඛාවකින් ඇඳ ගන්න. හරියට එහි මැදත් ලකුණු කර උඩට රේඛාවක් ඇඳ ගන්න. මම ඔය රූපයේ පෙන්වන පරිදි. උරහිස මුදුන එන තැන ඉඳලා වැලමිට දක්වා දිග ලකුණු කරගන්න. වැලමිට පළල කියන වටමින්ම දෙකට බෙදලා ඒ ගානත් ලකුණු කරගන්න. මට 10ක් තිබුණා. මම ලකුණු කරනවා අඟල් 5ක්. දැන් මේ ලකුණු කරගත් මිමි ටික යා කරගන්න. බලන්න බාහුවේ මිම්ම ලකුණු කරගත් තැන සිට මුදුනට රේඛාවක් විදිහට ඇඳ ගන්න. දැන් මේ කොටස දෙකට බෙදලානේ තියෙන්නේ. ඒ කොටස් දෙකට බෙදාගත්ත එක ඒ වවලත් හරි මැදවල් ලකුණු කරගන්න. උඩ කොටසෙත් හරි මැද ලකුණු කරගන්න. ඉහලින් මැදින් ලකුණු කරගත් කොටසේ අඟල් භාගයක් ඉහලට ලකුණු කරගන්න. පහලින් ලකුණු කරගත් කොටසේ අඟල් භාගයක් පහලට ලකුණු කරගන්න. දැන් කර්ව් රූලක් අරගෙන මම ඔය පෙන්වන විදිහට ලස්සන්ට අතේ අත්වටේ හැඩ ඇඳගන්න. දැන් මේ ඇඳගත්ත කොටස් හැම එකක්ම ට්‍රේසින් වීල් එක අරගෙන අනිත් පැත්තට පිටපත් කරගන්න. ඒ රේඛා දිගේ අඳින්න. එතකොට අනිත් පැත්තට පිටපත් වෙනවා.
දැන් ඒ ලකුණු කරගත් රේඛා දිගේ හැම එකක්ම ඇඳ ගන්න. දැන් අපි අතේ එක පැත්තක් ඉදිරිපසට අනිත් පැත්ත පිටිපසට හරිගස්ස ගන්න ඕනේ. බලන්න මම කරන දේ. දැන් අර ගැඹුරු කරානේ එන්නේ එතන ඉඳලා මෙන් පිටිපස අත හදාගන්න. ඒ ගැඹුරු කරපු තැන ගන්නේ නැතුව ඔය විදියට අර උඩ රේඛාවට යා කරගන්න. එතකොට ඒක තමයි පිටිපස අතේ පිටුපස හැටියට ගන්නෙ. පල්ලහැන් අඳපු රේඛාව වලංගු නැහැ. ඒක අපි මේ පැත්ත අතේ අනිත් පැත්ත අතේ ලකුණු කරගෙන තියෙනවා. ගැඹුරට කරලා තියෙන පැත්ත ඉදිරිපස, අනිත් පැත්ත පිටිපස. මැද රේඛාවත් ඇඳ ගන්න. දැන් මේ හැම රේඛාවක්ම වැහුම් වාසි නැතුව කපා ගන්න. අපි හැම අත්මෝස්තරයක්ම හදන්නේ මෙන්න මේ මූලික අත යොදාගෙන. එහෙනම් මේක හරියට තියෙන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ මේ අත් වටය පිටිපස සහ ඉදිරිපස අපේ බේසික් බ්ලොක් එකේ අත් වටයට සමානද කියලා. පළමුව මැනගන්න ඉදිරි පිටිපස. හතහමාරක් තියෙන වංගල් හතහමාරක්. මේකේ 7/3 කාලක් තියෙනවා. ඒ අංගල් 3 කාලෙන් දැන් උතන අතන හතහමාරයිනේ, කාලක් වැඩින්නේ. ওই කාල ඔහොමම තියන්න. මුකුත් කරන්න යන්න එපා, අඩු කරන්න යන්න එපා. අත මහනකොට පොඩක් ලූස් එකට තියෙන්නත් ඕනේ. මේකෙත් ඒ වගේ අඟල් කාලක් වැඩිපුර තියෙනවා, ඒක තියන්න එහෙම. දැන් දැන් බලන්න මේ අර මම පෙන්නන කොටසේ හරි මැද හොයලා එතනට කට් මාක් එකක් දාගන්න නොච් එකකින්. එතන දෙකහමාරක් තියෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් එකෙත් ඉදිරිපස පැත්තෙත් ඒ ප්‍රමාණයම ලකුණු කරලා නොච් එකක් දාගන්න. පිටිපසට නොචස් දෙකක් දාන්න ඕනේ. කියන්නේ කට් මාක්ස් දෙකක් දාන්න ඕනේ. එකක් දාලා අඟල් භාගයක පරතර තියලා තව එකක් දාගන්න. ඒ වගේම අතෙත් ඒ ලකුණු අතේ බ්ලොක් එකේ ලකුණු කරගත් ප්‍රමාණයම ලකුණු කරලා නොච් එකක් දාගන්න. ඕවා වැදගත් වෙනවා අපි මෝස්තර නිර්මාණය කරනකොට. ඒ හින්දා ඕ මේ බේසික් බ්ලොක් එකේ ඔය නොචස් තාපු එක තියාගන්න. ඒක හරි වැදගත්. පිටිපසට කට් මාක්ස් දෙකක් දාගන්න. එකක් දාලා අඟල් භාගයක් ඉඩ තියලා තව එකක් දාන්න. දැන් අපේ මූලික පත්‍රම් ටික හරි. පුළුවන් නම් අතත් යොදාගෙන චෙක් කරලා මහලා බලන්න. ඉතින් මං අද කියන්නේ
කියලා දුන්න පාඩම ඔගලන්ට හොඳට හිතට යන්න ඇති. ඊළඟ පාර හමුවෙනතුරු ඔබ සැමට බුදු සරණයි, ජේසු පිහිටයි, අනිත් ආගම්වල අයටත් දෙවියන්ගේ පිහිටයි. මම සන්ධ්‍යා. Learn it, do it.